ආයුබෝවන්. මුලින්ම අදත් ඉල්ලා සිටිනවා ඔබට අත්‍යවශ්‍ය දිනපතා පලාපල එකක් මම ගේනවා. මගේ වියදමින් ග්‍රහමාරු ගැන ගේනවා. විශේෂ සිඳුම් ගැන වීඩියෝ දාන මේවා ඔබගේ දුරකථනයට ඉතාම ඉක්මනින් SMS එක මගින් දන්වන එහෙම වීඩියෝ එකක් දාපු ගමන් YouTube එකට මගේ විජිතරුමන විජේමුණි ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබ සබ්ස්ක්‍රයිබ් කරොත්. ආයුබෝවන්. කිසුවර්ත 2019 වූ ඔක්තෝබර් මාස 3 වෙනිදා පුර විශේෂණිය තිතියලත් ගුරුදා දවසේ ඉර උදා පෙරවරු 5:58 සිද්ධ වන අතර ඉර බැසීම පස්වරු 6:01 සිනුවනවා. දවසේ රාහු කාලය පස්වරු 1:29 පස්වරු 3:04 සිද්ධ වෙන දවසේ දිව්‍යම සුබ මුහූර්තිය පෙරවරු 5:58 උදා වන අතර සුබ දිසාව බටහිර වන අතර මරු සිටින දිසාව දකුණ. මෙසලක්නේ ලග්නාධිපති කුජ තවදුරටත් රවි සිකුල් සමග 6 වැනි ගෝචර ගමනේ යෙදෙන අතර බුධ 7 වැනි චන්ද ගුරු 8 වැනි සනි කේතු 9 වැනි රාහු වික්‍රම ස්ථානයේ. අද දවස මේ චලක්න හිමියන්ට සුබදායි කියන්න බෑ. අද උපදින දරුවන්ට නම් සුබදායි. කුෂම ලග්නය ලග්නාධිපති චන්ද්‍රයා සිකුරු රවි කුජ සමග 5 වැනි ගෝචර ගමනේ යෙදෙන අතර රාහු 2 වැනි බුධ 6 වැනි චන්ද ගුරු 7 වැනි සනි කේතු 8 වැනි. අද උපදින දරුවන්ට ලග්නාධියෝගයේ වගේම ගජගේසුරි රාජෝගයේ උදා වෙනවා. ඒට අමතරව අනතා සුනතා දුරාදුර කියන ධනයෝග උදා වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. හදිසි ධනලාභ ඇති කරන දවසක්. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ 5 වැනි රවි කුජ සිකුරු 4 වැනි රාහු ලග්නේ චන්ද ගුරු 6 වැනි සනි කේතු 7 වැනි ගෝචර ගමනේ දෙන අද දවස ගජකේසී රාජෝගේ උදා කරනවා. මිතුන ලග්නෙන් වෙන දරුවන්ට වගේ විවාහයේ තවදුරටත් ප්‍රමාද කරනවා මංගල යෝග. ඔබට අද රෝග පීඩා අතින් නරකයි. ආපාදිදු සිවගේම වාත වේදනා ඉසේ අමාරු වගේ දේවල් ඇති කරන දවසක්. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා 5 වැනි ගුරු සමග සංයෝග වෙලා ගජකේසී රාජෝගේ උදා කරන අතර රවි කුජ සිකුරු වික්‍රමස්ථානයේ ගමන් කිරීමෙන් සතුරන් පරාජය කරන බුධ 4 වැනි සනි කේතු 6 වැනි රාහු 12 වැනි නිසා හදිසි ගමන් බිමන් නැති වෙන්න පුළුවන්. විනෝද චාරිකා වගේ දේවල් වලට එළවෙන්න පුළුවන් දවසක්. සිංහලක්නේ ලග්නාධිපති ධනස්ථානයේ කුජ සිකුරු සමග සංයෝග වෙනවා. බුධ වික්‍රමස්ථානයේ ගුරු චන්ද්‍ර එකතු වීමෙන් 4 වැනි ගජකේසී රාජෝගේ උදාන කේතු ශනි 5 වැනි රාහු 11 වැනි. නිරාශයේ මුදල් ලැබෙන දවසක් අද සිංහ ලග්න හිමියන්ට. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ ධනස්ථානයේ චන්ද්‍ර ගුරු රාජෝගේ උදා කරන වික්‍රමස්ථානයේ සනි කේතු 4 වැනි රවි කුජ සිකුරු ලග්නේ රාහු 10 වැනි ගමන් කිරීම නිසා ඉක්මන් කෝපය ඇති කරන දවසක්. ඉන්දට වඩා ඉවසීමෙන් කටයුතු කරොත් හොඳයි. ඔබ අද දවසේ ගජකේසී රාජෝගේ උදා වෙනව වික්‍රමස්ථානයේ චන්ද ගුරු එකට එකතු වීම නිසා. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු රවි කුජ සමග 12 වැනි සංයෝගන බුධ ලග්නේ චන්ද ගුරු ධනස්ථානයේ ගජකේසී රාජෝගේ උදා කරන සනි කේතු වික්‍රමස්ථානයේ සතුරන් පරාජය කරන රාහු පුණ්‍යස්ථානයේ. අද ඔබට තරමත් දුරට පොකට් එකට තට්ටු වෙන්න පුළුවන් දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් හදිසි ධනලාභ ඇති වෙන්නත් ඉඩ තියෙනවා. කුචික ලග්නේ ලග්නාධිපති කුජ අයස්ථානයේ රවි සිකුරු සමග සංයෝග වීමත් බුධ 12 වැනි විතීම චන්ද ගුරු ලග්නේ සංයෝග වෙමින් ගජකේසී රාජෝගේ උදා කිරීමත් සනි කේතු 2 වැනි රාහු 8 වැනි තැන්පත් වීම තුළින් අද ඔබට ලොතරැයි වාසනා හදිසි ධනලාභ ආර්ථික වාසි ඇති කරන දවසක්. ධනු ලග්නේ
ලක්නාධිපති ගුරු චන්දය සමඟ දොළොස්වැන්නේ ගජකේසී රාජයෝගය උදා කරන අතර ශනි කේතු ලග්නයේ රවි පූජ්‍ය සිකුරු දසවැන්නේ රාහුවත්වැන්නේ ගමන් කරන නිසා අද ඔබට අධික වියදම් ඇති වෙන දවසක්. ඒ වගේම අසනීප ඇති වෙන තත්ත්වය ආතරයිටිස් වගේ රෝගවලට අද තෙම්පස්ථානයේ හිමි වන දනුලක්ම හිමියන්. මකර ලග්නයේ ලග්නාධිපති ශනි තවදුරටත් ඔබ කේන්දරයේ දොළොස්වැන්නේ සංයෝග වන අතර දොළොස්වැන්නේ ගමන් කරන අතර චන්ද්‍රගුරු අයස්ථානයේ බුද දසවැන්නේ රවි කුජ සිකුරු පුණ්‍යස්ථානයේ රාහු අයවැන්නේ ගමන් කරන නිසා අතිසෙන් ධනලාභ ලොතරැයි වාසල හදිසි මිල මුදල් ලබනවා කියලා පෙන්නුම් කරනවා. කුම්භනක් මේ ශනි කේතු අයස්ථානයේ චන්ද්‍රගුරු දසවැන්නේ බුද පුණ්‍යස්ථානයේ රවි කුජ සිකුරු අටවැන්නේ ගෝචර ගමන යෙදෙන අද දවස කුම්භ ලග්න හිමියන්ට සෑමතින් ආර්ථික අතින් සුබදායී දවසක් මීන ලග්නේ. ලග්නාධිපති ගුරු චන්ද්‍ර සමඟ සංයෝග වෙලා ගජකේසී රාජයෝගය උදා කරනවා. රවි කුජ සිකුරු හත්වැන්නේ බුද අටවැන්නේ රාහු හතරවැන්නේ මංගලයෝග උදා කරනවා. මීන ලග්න හිමියන්ට අද දවස තමන්ට අද දවසේ ඕන අභියෝගයක් ජය ගන්න පුළුවන් බව පෙන්වා දෙනවා. නිර්වාණ සරණයි.